නමින්ම හැඳින්වෙනවා වගේ කළු නූලෙන් මහන මෙහොම් ක්‍රමයක් මේක සුදු රෙද්ද මත කළු නූලෙන් මහන සමහර ක්‍රම තියෙනවා අපිට ඕනේ රෙද්දක් පාවිච්චි කරන්න පුළුවන් ඕනේ පාටක් පාවිච්චි කරන්න පුළුවන් දැන් මේකෙදි ඉතින් මම මේක සුදු රෙද්ද මත කළු නූල භාවිත කරලා මහන මෙහොම් ක්‍රමය මේක ඉතා පැරණි මෙහොම් ක්‍රමයක් හා ඒක ලොකු ඉතිහාසයක් තියෙනවා පැරණි තවමත් පැවතගෙන යනවා පැවතගෙන යනවා පැවතගෙන යනවා නමුත් අර එක එක කාලවල වලදී වෙනස් වෙනස් විදි යතර මේ වෙනස් වෙනින් නැවතිලා එන මෙහෙම තමයි එක මෙහෙම කරදර මේක ක්‍රම කිහිපයක් කරන්නේ සම කිහිපයක් තියෙනවා මේ හරි සරලයි අනිත් කාරණා මේක ජ්‍යාමිතික හැඩතල වලින්මයි කරන්නේ අතුර මේක කරන්නේ අපි නූල් ගණන් කරන්නේ කියලා නූල් ගණන් කරන හැටි වෙද්දට මම ගණන් කරන්නේ පොදු දෙක තුන ඒ වගේ ගණන් කරමින් කරන්නේ ඉතින් එතකොට ජ්‍යාමිතික හැඩතල තමයි හැම අවස්ථාවෙම මතකද ගන්න. එහෙනම් අපි මතක ඔබලේ තවත් කම වෙන්නේ නැහැ. ඒක මුලින්ම කියමු මානව මහත්මේ මොනවද මේ සඳහා අවශ්‍ය සහ අපි මේ දෙකත් පොඩක් සමීප රූපේ හින්දේ නේද? කොහොමද කරන්නේ? හතරෙන් සමහන වෙද්ද? නේ මේ වගේ කතිර මැස් සමහන වෙද්ද? එහෙම නැත්නම් පොටු ගණන් කළ හැකි. ඕනෑම වෙද්ද. එක සුදු හෝ ඔෆ් වයිට් වෙනවා අපිට ඒ දේවල් කිව්වම වැඩපලේ ඒක මිනිත්තු ගන්න පුළුවන් එතකොට නූල කපු කැරලි නූල කපු කැරලි නූල තමයි අපි මේ සඳහා පාවිච්චි කරන්නේ කැමති නම් පර්ල් කොට ඒ කියන්නේ මූල නූලක් කියලා පර්ල් කොට පාවිච්චි කරන්න පුළුවන් දැන් මේ මූලික නම් කරු දෙකක් තියෙනවා හක්ම පිස්නේ තුනක් අනිත් එක තමයි කොල් බේන් ස්ටිච් කියලා හඳුන්වනවා ඉතින් ওই දෙක මූලික ඊට අමතරව තමයි උපකර තියෙනවා කටිර මෙහොමක් අපි පාවිච්චි කරා මේක තවත් විශේෂත්වයක් නම් අපි මූලික මෙහොම වටා ඒ කියන්නේ දැන් අපි පස්සේ පෙන්නමු sample පෙන්නනකොට තේරේ මූලික මෙහොම වටා මහ කුඩා මෙහොම වලින් තවත් මොස්තර පුරවන එහෙනම් මේකට ආවෙ එක මම ඉස්සෙල්ලා විශේෂත්වය දැන් ඉස්සෙල්ලා අර ඔහොල් බේන් කියන මෙහොම පෙන්නා නෑ එමෙම අපි එක පැයකින් නෝල පිටක් දාතා එක පොටුව ගන්නවා දෙක දෙක බැරි යන්න පුළුවන් දැන් එක 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 පොටුව ගන්නත් පුළුවන් අපිට දෙක දෙක ගන්නත් පුළුවන් දැන් මෙහොම අපි මොස්තරි ලොකුවට ඕනේ නම් අපි දෙක දෙක යනවා නැත්නම් එක එක දැන් අපි මහ නිර්මාණය වෙස් පිටපත් කර ගන්න ඕනේ මේක ඉතින් පිටපත් කිරීමක් කරන්නේ මම කොස්ස බලන්න හැදේ පොටු ගන්නයි දැන් මොස්තරේ මා ඉස්සෙල්ලා ඉඳලා සක් කබරි
මහඟට යනවා යම් පේලියක් දැන් විදස මහමින් ආපස්ස දැනවා. එතන ඔබට දැන් අවලත් පහදි ඇති මේ ක්‍රමයේ සරණ ආකාරය අපි කැමරාවට පොඩ්ඩක් හරියට පැහැදිලි කරන විදිහට පෙන්නන්න මානවත් මේක. දැන් මෙහෙම මෙහෙම තියලා දැන් මෙතන අපිට නෝල තියෙනවා. දැන් මෙතන හිරස. දැන් හිරස ගාලේ ඉදි කටුව ගහලා ඊළඟ පොඩි ස්වල්පයක් පාවිච්චි කරලා තියෙනවා. ඊට අමතරව දැන් අපි නූල් පොටවල් ගන්න ප්‍රමාණය අනුව දැන් නූල් පොටවල් 2, 3, 4, 5 එහෙම ගන්නවා. දැන් එතන තද කළු කරන්න අවශ්‍ය තැන්වල අපි නූල් පොටවල් ප්‍රමාණය වැඩි ගන්නවා. ඉතින් ඒක වටේ ගිහිල්ලා තියෙන දැන් මම මේ පෙන්නපු හොල්බෙන් කියන මැස්සේ තමයි මුළු මුළු දර්ශනයම වටේ මහාගලා තියෙනවා. ඊට පස්සේ ඇතුළේ අපි කටිර බහවමු මේ වගේ මහවුන් ප්‍රමාණය පුරව ගන්න. ඔබට බ්ලැක් වර්ක් කමියට කොහොමද එම්බ්‍රොයිඩරි කරන්න මේක මම කියන්නේ එම්බ්‍රොයිඩරි කරනවා.